හෙමින් සරේ පියාවිදා හෙමින් සරේ පියාවිදා සුමුදු සයනේ සිනිදු ඇතිරිවෙන් හරිත් විජේරත්නගේ වොයිස් එක මේල් වොයිස් එකක්ද ෆීමේල් වොයිස් එකක්ද කියලා දුකක් ඇති වෙනවා මොකද මමත් මිනිස්සෙක් වාරම අසාධාරණ ප්‍රශ්න පලා ඇවිත් සිතුම් සියුතුම් සුමුදු සයනේ සිනිදු ඇතිරිවෙන් LGBTQ ප්‍රජාව ලස්සනයි මේ ප්‍රජාව ඇතුළේ තියෙනවා සුන්දරත්වයක් ඒ සුන්දරත්වය විදා දක්වන තමයි මම මගේ නිර්මාණය කරේ තව දෙයක් it's not a choice ඔයා ඉපදෙන්නේ ඒ විදියට ඔයාගේ ජාන ඇතුළේ තියෙන එක fun කැමති කෙනෙක් but not like drugs and alcohol මගේ අසාධාරණ දෙවන ප්‍රශ්නය එහෙම හිත නැවතිච්ච තැනක් තියෙනවා ආයුබෝවන් ඔබ දිවයින ඔන්ලයින් සමග අපේ ලෝකය කොයි තරම් නම් වර්ණවත්න කොයි තරම් පාට තියෙනවාද අපි සමහරලාට හිතාගෙන ඉන්න වෙන්න පුළුවන් එක පාටයි පාට දෙකයි තුනයි හතරයි තියෙන්නේ කියලා එහෙම නෑ හොඳින් සැලකිල්ලෙන් බැලුවොත් පාට ගොඩක් තියෙන්න පුළුවන් අපි මේ පාට දිහා කොයි තරම් විවෘත මනසකින් බලනවද මේ පාටවල් වලට අපි ඉඩ දෙනවද කියන එක සම්බන්ධ ප්‍රශ්නයක් තිබෙනවා ඒකට උත්තරයක් ඒකට අලුතෙන් හිතන්න මාවතක් සකස් කරපු හරිත් විජේරත්න එක්කයි අපි කතා කරන්නේ හරිත් විජේරත්න ඔබ ඉතාමත් හොඳින් දන්නවා වොයිස් වේදිකාව ජයග්‍රහණය කළේ ඔහු ආයිබොන් හරිත් ආයිබොන් රුවන් ඉතින් කොහොමද මේ දවස්වල ජීවිතේ මම ඇත්තටම මේ දවස්වල මගේ මෙඩිකල් ඩිග්‍රී අවසාන මාස 3ක් ගත කරන්නේ ඉතින් ඉතාමත්ම කාර්යබහුල මාස 3ක් ඒ වගේම ඉතින් සංගීත වැඩ කටයුතුත් ඒක මම කරගෙන යනවා සතුටින් ඉන්නවා හරි සංගීතයෙන් හින්දා අධ්‍යාපනයට පාඩුවක් කියලා නැහැ නෑ තාම නම් නෑ එහෙම වෙන්නේ නැති වෙන්න ගොඩාක් පරිස්සමෙන් තමයි වැඩ ටික කරගෙන යන්නේ ඉස්සරහට එහෙම වෙන්නත් එපා කියලා අපි ප්‍රාර්ථනා කරනවා මේ දැන් ඒ කියන්නේ ෆයිනල් ඉයර් එකේ ඉන්නේ ඔව් ඉන්න ගමන් ප්‍රැක්ටිස් කරනවා ඔව් ඒ කියන්නේ මම උදේට සහ හවස් වරුවේ ගොඩක් වෙලාට කලබල ඉස්පිරිතාලේ ඉන්නවා ඊට පස්සේ මම වැඩ ඇරලා ඉවර වෙච්ච ගමන් මොනවා හරි අනිවාර්යෙන් දවසකට මොකක් හරි සංගීත වැඩ කටයුත්තක නිරත වෙනවා කියන ටාගට් එකක් තියාගත්තා. ඉතින් මම ඒක කරගෙන යනවා මේ දවස්වල. සින්දු කියන දොස්තර මහත්තුරු වැඩි නැහැ ලංකාවේ. ඒ අතරට ඔබත් එකතු වෙනවා අපි සුබාර්ථනා කරනවා. ඒකට අපි අද විශේෂයෙන්ම කතා කරන්න සූදානම් වෙන්නේ ඔබ මේ අලුත් ගීතයත් එක්ක මේ ලංකාවට අලුතෙන් හිතන්න පියවර කිහිපයක් තියලා තිබෙනවා. මේ ප්‍රේමය නම් ප්‍රේමය තමයි ආයකට වෙන දේවල් නැහැ කියන එක ඔබ කියලා දෙන කොහොමද මේ නිර්මාණය සිද්ධ වෙන්නේ කියන එක අපි කතා කරමු. මේ නිර්මාණය ගොඩාක් කාලයක් තිස්සේ අපි plan කරගෙන හිටපු එකක්. ඒ කියන්නේ මේ මේ idea එක මේ සංකල්පය දෙන්න ඕනේ කියලා හිතාගෙන හිටියේ. ඔව් මම අනිවාර්යෙන් හිතාගෙන හිටියා මොකද මුලින්ම කියනෝනේ මේ ගීතේ ඒ කියන්නේ voice තරගාවලිය මම දිනන්නත් කලින් තමයි මම plan කරගෙන හිටියේ මේක කරන්න ඕනේ කියලා. මට මගේ ෆෑන් කෙනෙක් වෙච්ච උවින්දු දියමුල්ල මල්ලි එයා තමයි ප්‍රොඩියුසර් මේ ට්‍රැක් එකේ. එයා මට ට්‍රැක් එකක් කියලා තිබ්බා අයියේ මෙහෙමයි මම ඔයාගේ වොයිස් එකට ආසයි. ඒ හින්දා මම හිතුවා ඔයාලට මෙහෙම මේ වගේ ට්‍රැක් එකක් කරන්නවා කැමතිද කියලා. ඉතින් මම කිව්වා මම කැමතියි මල්ලි මේකට. මම පෙන්වලා බලන්නම් එන්ටර්ටේන්මන්ට් එකට. ඊට පස්සේ කොහොමද කියලා බලමු කියලා. ඊට පස්සේ මල්කි විජේමාන් අක්කා කිව්වා මේ ට්‍රැක් එක ලස්සනයි. ඔයා මෙලඩි එකක් දාන්න හරිත් මල්ලි මම ඒකට වචන ලියන්නම් කියලා ඇන් මට කන්සෙප්ට් එකක් කියන්නකේ මං කව අපි මෙහෙම කරමු අක්කේ ප්‍රේමය නම් ප්‍රේමයමයි ඒ වචනේ හැමම කිව්වේ නෑ මං කිව්වේ ඒ කියන්නේ ඕනම වර්ගයක ප්‍රේමයක් පුදසුණක් මත තියලා පූජා කරන තරම් පූජනීයයි කියන එක පිවිතුරුයි කියන එක තමයි මට මේ සින්දුවෙන් කියන්න ඕනේ කියන එක මං අක්කට කිව්වා මල්කි විජේමාන් අක්කට ඉතින් එයා ලස්සනට ඒක ලියලා මම තනුවක් දුන්නා ඒ තනුවට ගීත ඒ පද පෙළිය එකතු කළා ඊට පස්සේ එයක් වීඩියෝ කන්සෙප්ට් එකක් අපි දෙන කතා කරලා ලස්සන වීඩියෝ එකක් කරා චාරුක දුෂ්යන්ත අයියත් එක්ක ගයාන් ශ්‍රීමා dance troupe එකක් එකතු කරගෙන ඔබ හිඳින තන දනුනේ ප්‍රේමයමයි හඳ සෙන තන තිබුනේ ප්‍රේමයමයි අපි ඉන්න තන උන්නේ අපි විතරයි ඔබ කියන මේ අරන් එන සංකල්පය ඉතාමත් හොඳයි මේ ප්‍රේමය නම් ප්‍රේමය තමයි ඒකට වෙන බැඳීම් නැහැ මේ හැම ප්‍රේමයක්ම උදසුනක තියලා
පුදන්න අපට හැකියාව තියෙන්න ඕනේ කියන එක. දැන් හරිත්ත තියෙන අත්දැකීම් හරිත්ත එක එක දේවල් කියනවා සමාජයෙන් ඇත්ත කතාව එකනේ. ඒකත් එක්ක හරිත්ත කොහොමද දැන්ලා තියෙන්නේ? ඒ වගේ විවිධාකාර ප්‍රේමයන් මේ සමාජයේ තියෙන බව ජනතාව විශ්වාස කරනවාද? ඒකට හුරු වෙන්න ජනතාව සූදානම්ද? මම හිතනවා දැන් ඒ කියන්නේ දැන් මේ ලංකාවේ පහුගිය කාලේ වෙච්ච ආර්ථිකමය සහ ඒ සීළු දේ කියන්නේ ලොකු වෙනසක් වුණානේ පහුගිය කාලේ. ඒ කියන්නේ දේශපාලනික වශයෙන් ලොකු වෙනසක් වුණා. මම හිතනවා දැන් සමාජීය වශයෙන්ුත් ඒ වෙනස ටික ටික වීගෙන එන්නේ කියලා. කල්චරලි වෙනස් විදිහට හිතන්නත් පටන් අරගෙන තියෙනවා. මටත් හිතෙනවා එහෙම කියලා. මොකද ළඟදි කරපු සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා 82% ජනතාව කැමති කියලා සංක්‍රාන්තික ලිංගික සහ සමලිංගික ප්‍රජාව අර නීති විරෝධී ක්‍රිමිනල්ස් විදියට දකින්න එක නතර කරන්න කැමති කියන එක ගොඩක් අය කියලා තියෙනවා. ඉතින් මට හිතෙනවා ඒ කරුණුත් පදනම් කරගෙන සහ මට එදිනදා හම්බෙන මිනිස්සුත් එක්ක හම්බෙන ඉන්ටරැක්ෂන්ස් වලින් ඒගොල්ලෝ එක්ක කතා කරන දේවල් වලින් මට හිතෙනවා දැන් ටික ටික ඒ අර තියෙන හනමිටි අදහස් ටික ටික දැන් මේ පැත්තට එනවා කියන්නේ. හොඳ පැත්තට. එතකොට හරි දැන් ඔයා වොයිස් වේදිකාවේ බ්ලයින්ඩ් ඔඩිෂන් එක ආවට පස්සේ දා රෑම වගේ ඉඳලා කියන්න පටන් ගත්තා මේ හරිත් විජේරත්නගේ වොයිස් එක මේල් වොයිස් එකක්ද ෆීමේල් වොයිස් එකක්ද කියලා අපිට හරියට අඳුනගන්න බෑ. මෙයා මේ මෙහෙමයි මෙහෙමයි කියලා කාඩ් ගහන්න පටන් ගත්තා. හරිත් ඒ වෙලාවේ මොකද හිතන්නේ? මට ඇත්තටම අනිවාර්යෙන් කියනෝනේ ඇත්තම කතාව තමයි මට දුකක් ඇති වෙනවා. මොකද මමත් මිනිස්සෙක්. මිනිස්සයෝ කියන අයට හැඟීම් තියෙනවානේ. අපි රොබෝලා නෙවෙයිනේ. අපි යන්ත්‍ර උපකරණ නෙවෙයිනේ. ඉතින් මටත් ඇත්තටම ලොකු දුකක් ඇති වුණා. නමුත් මම ඊට පස්සේ මම හිතාගත්තා නැහැ මම මේ කියන දේවල් ම අනික් පැත්තට හරවලා මම මේකෙන් ගේම ගහනවා කියන එක පාර කියලා හිතාගත්තා. දෙන්නම් පාර කියලා හිතාගත්තා. ඇන්ඩ් ඒකට හරියන්නේ ඒ කියන්නේ මම ඒ හිතපු එකට මට ශක්තියක් වෙන්න මගේ වටේ හිටපුවා මාර විදිහට මට සහයෝගයක් දැක්කවා. විශේෂයෙන් මම මතක් කරන්නේ මගේ අම්මයි තාත්තයි ඒ වගේම මගේ කැම්පස් එක ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨේ 26 වෙනි කණ්ඩායම සහ ඊට පහළ අපේ ජූනියර් බැචලර්ස් විශේෂයෙන් 29 වෙනි කණ්ඩායම ඒගොල්ලන් ඉතාම හොඳ සහයෝගයක් දුන්නා. ඒ අර මගේ තිබ්බ ඒ ගට් එකට ඒගොල්ලන් තව මේ ශක්තියක් වුණා මට. දැන් අපි පිරිමි අයව කාන්තාවන්ගේ ඇඳුම් අඳලා එහෙම කාන්තාවන් උපහාසලක් කරන්න හිතාගෙනද එහෙම නැද්ද දන්නේ නැහැ. එහෙම නිරූපණ කරනවා. එහෙම විවිධ අවස්ථාවන් පෙළේ ඉන්නවා දැකලා දෙනවා. හැබැයි ඒකට කනේ පාරද දන්නේ නැහැ. මේ හරිත් ගහලා තින්නේ ඒකේ අනිත් පැත්ත. ඒක මම හිතන්නේ ඒක ලොකු වෙනසක් කරන්න පොඩි චින්තන විප්ලවයක් කරන්න මේක ඉතාමත් වැදගත් වෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒකින්ද ඒක කරපු එක හොඳයි කියන එකයි අපේ නම් මතය. හරිත් අවස්ථා දෙකක් දෙනවා. එක්කෝ සංගීත දිවිය තෝරගන්න කියලා, එහෙම නැත්නම් වෛද්‍ය දිවිය තෝරගන්න කියලා. මේ දෙකෙන් මොකද්ද තෝරගන්නේ? අසාධාරණ ප්‍රශ්නයක් කියන බුලුව. මාරම අසාධාරණ ප්‍රශ්නයක්. මම ඇත්තටම මෙහෙම ඒක අසාධාරණ වෙන්නේයි කියලා මම කියන්නම්. මොකද දැන් ගොඩක් අය හිතන්නේ මම සංගීතය කරන නිසා මෙයා මෙඩිසින් තෝරගන්න නැත්තේ අම්මා තාත්තා කෙනෙක් හින්දා වෙන්නේ නැති කියන එක ගොඩක් අය උපකල්පනය කරන දෙයක්. ඉතින් මට හිතුණා ඒක කියන්න ඕනේ. මොකද මගේ අම්මා තාත්තා මට කිව්වා ඔයාට ලේසි කියලා හිතන දේ ඔයාට හොඳටම කරන්න පුළුවන් කියලා හිතන දේ කරන්. අපි ඔයාට පුදු සහය අපි ඔයාට උපරිම සහයෝගය දක්වනවා ඔයා මොනවා කරත් කියන එක අපි අම්මා තාත්තා මුලින්දම කිව්වා. ඉතින් කොමර්ස් කරන්න කියලා අපි අම්මා කිව්වා සයන්ස් අමාරු වගේ නම් කොමර්ස් කරන කමක් නෑ පුතේ කියලා කිව්වා. ඉතින් මම කව නෑ මම කොහොමරි බයෝ සයන්ස් කරන්න මොකද මම ආස මේකට. මට කරන්න පුළුවන් කියලා හිතෙන මේක නිසා මම මේක කරනවා. ඉතින් මම එහෙම ඒක තෝරගත්තා. මම ඕ ලෙවල් හොඳටම කොට දැම්මා. ඔව් ඕ ලෙවල් මම 9A's තිබ්බා. ඊට පස්සේ A levels උත් මට 2A's 1B B එක තිබ්බ බයෝ වලට මම ඒක හිතුවේ නෑ මට බයෝ B එකක් එයි කියලා. නමුත් ඒත් මට විශ්වවිද්‍යාල වරම් ලැබුණා. ඉතින් මට අර මම ආසාවෙන් පළවෙනි වතාවෙම විශ්වවිද්‍යාල වරම් ලැබුණා. ඉතින් මට ආසාවක් තිබ්බ ආසාව මම ඉෂ්ට කරගත්තා. ඉතින් සංගීතය කියලා කියන්නේ ඇත්තටම මම ආසව කරන දේ. මම පොඩි කාලේ ඉඳන් මම සංගීතයත් එක්ක ගොඩාක් අර ලොකු බැඳීමකින් හිටියේ. ඒ නිසා ඉතින් මතකද පළවෙනියටම ප්‍රසිද්ධ තැනක හරි වේදිකාවක හරි සින්දුවක් කියපු දවස? ඔව් මම පළවෙනිටම ඇත්තරම ගායනා කරේ අපේ රත්නාලානි ජයකොඩි කියන වේදිකාවේ. yes ප්‍රවීණ නාට්‍ය වේදිකාවත් එක්ක තමයි මම පළවෙනිටම ගීතයක් ගායනා කරේ ස්ටේජ් එකක. ඒකෙදි පළවෙනි දවසේ කියන්නේ පළවෙනිතර ගීතය ගායනා කරනකොට මගේ මයික් එක ඔෆ් වෙලා තිබ්බේ. ඉතින් ඒ මයික් එක ඔෆ් වුණා. ඊට පස්සේ ආයි ඔන් කළා දෙවෙනි වතාවක් ආයි ගත්තා. ඉතින් ස්ටේජ් එක පිටිපස්සේ ගිහම හොඳට බැඳුවා පොඩි කාලේ. ඉතින් මට ඔව් දරා ගන්න අමාරුයි මේ කාලේ. නමුත් දැන් මට මේ හිතෙනවා ඒ කාලේ ඉඳලා දැන් වෙනකන් ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා කියලා. මම ටික ටිකේ පටන් ගත්ත 6 වසරේදී පටන් ගත්ත ගමන
දිග කාලෙක් දිගට ආව කියලා ටික ටික. දැන් කවුරු හරි කිව්වොත් මේ මේ ප්‍රසංගයට එන්න කියලා. හරිත් මේ මේ දවසේ මේ ප්‍රසංගයට එන්න කියලා කිව්වොත් හරිත් ඒක කොහොමද දැනෙන්නේ යකට නිකන් ඒක බරයි මම මේක කරන්න ඕනේ පොඩි ඔළුවට නිකන් රිස්ක් එකක් වගේ නේද? මෙහෙමයි. يعني මේකත් මම සංගීතය දැන් ප්‍රොෆෙෂනල් වශයෙන් කරනවා. දැන් මම يعني වාක්‍ය වගේ මම ෂෝස් වල කෝඔපරේටිව් ඉවෙන්ට්ස් එලි මහන් වේදිකා වල මම ගීත ගායනා කරනවා. ඒක ඇත්තටම එක්තරා ආකාරයක වගකීමක් නැත්තේ නැහැ. නමුත් ඒ වගකීම ඇතුලේ තියෙන විනෝදය මම උපරිමෙන්ම අත්විඳිනවා. ඒකට ලොකු ස්ට්‍රෙස් එකක් නැහැ. හරි. මේ හරිත්ට ලැබුණු ප්‍රතිචාර වලින් හරිත් හිතන්නේ කොහොමද? මට ලැබුණේ හොඳ ප්‍රතිචාර වැඩියෙන් මට ලැබුණේ නරක ප්‍රතිචාර වැඩියෙන්. මේ දෙකෙන් වැඩියෙන් හම්බුනේ මොකද්ද? හොඳ. හොඳ. ඒ කියන්නේ නරක ප්‍රතිචාර තිබ්බ තමයි. නමුත් ඒකට හරියන්න ඊටත් වැඩියෙන් මට හොඳ ප්‍රතිචාර තමයි තිබ්බේ. ඒ කියන්නේ මම දැක්ක ගොඩක් ওই නරක කමෙන්ට්ස් තිබ්බත් ඒකට හරියන්න තව කමෙන්ට්ස් 5-6ක් කියලා තිබ්බ නෑ. මේක මෙහෙම නෙවෙයි වෙන්න ඕනේ. සමහර අය ගොඩාක් රචනා පිටින් එක්ස්ප්ලেইন කරලා තිබ්බ මෙන්න මේකයි ඔය වැරදි. කෙනෙක් අර ලස්සන්ට එක්ස්ප්ලেইন කරලා තිබ්බ. ඒක අර චෝදනා විදිහට ගන්න බෑ. ඒවා සත්භාවයෙන් කියන විදිහට ගන්න පුළුවන්. අනිවාර්යෙන්. අර මම හැමදෙසෙම කියන්නේ තමයි the difference between hate and constructive criticism. අර ගොඩක් අය හේට් කමෙන්ට්ස් දාන එකයි constructive criticism කියන්නේ දෙකක්. ඒක හොඳට වෙනස් කරලා හඳුනගන්න හරිත්ත පුළුවන්. ඔව් මං හිතනවට පුළුවන් කියලා ගුඩ් මට හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙනවා. මම ඉතින් මට ගොඩක් හේට් කමෙන්ට්ස් ආවා. නමුත් මං ඒව හැම දෙයක්ම බ්ලොක් කරලා මගේ යාළුවෝ දෙමාපියෝ සිල් දෙනාගේම සහයෝගයත් එක්ක මම මගේ මානසික සෞඛ්‍ය හොඳින් තියාගත්තා. හරිත්ගේ නිර්මාණ භාවිතාවය ඇතුළේ සහ හරිත්ගේ සාමාන්‍ය ජීවිතයේදීත් ඒක ප්‍රැක්ටිස් කරනවා කියලා මම දන්නේ. කොහොමද හරිත් ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්නව කියන එකට අපිට සාක්ෂි තියෙනවා. හරිත් ඇයි මේ ප්‍රජා වෙනුවෙන් පෙනී ඉන්න ඕන කියලා හිතුනේ? මොකද මම පෞගේ කාලේ ගොඩාක් දැක්ක දෙයක් තමයි අපේ ප්‍රජාව LGBTQIA+ කියන සම්පූර්ණ ප්‍රජාව විහිළුවට ලක් කරන්න තමයි සීළු දෙනාම උත්සාහ කරේ. කියන්නේ ඒක පාවිච්චි කරලා මාකටිං පොයින්ට් එකක් විදියට ඒගොල්ලන් මාකට් වෙන්න නැත්තම් මිනිස්සු අතරට යන්න ඒගොල්ලන් ඒ අර උපහාසයට ලක් කරන එක පාවිච්චි කරා. මට හිතුණා මේකට විරුද්ධ දෙයක් ප්‍රතිවිරුද්ධ දෙයක් ගේන්න ඕනේ. We need to bring something to the table that is different. ඒ හින්දා තමයි මම හිතුවේ නෑ මම මගේ නිර්මාණයෙන් කරන්නේ මේ LGBTQ ප්‍රජාව ලස්සනයි. මේ ප්‍රජාව ඇතුළේ තියෙනවා සුන්දරත්වයක්. ඒ සුන්දරත්වය විඳා දක්වන්න තමයි මම මගේ නිර්මාණය කරේ. ඒක තමයි මගේ පරමාර්ථය උනේ. ඉතින් මට හිතෙනවා පරමාර්ථය ඉෂ්ට වුණා කියලා. මම දන්නේ හරිත් ඉන්න කැමති හරිත්ගේ choice එක වාගේ තෝරා ගැනීම මොකන්ද කියලා මම දන්නේ නැහැ. තව දෙයක්. It's not a choice. මේ ගොඩක් අය තව මේව කරන්න දැක් තමයි. ඒ කියන්නේ තමන්ගේ sexuality එක it's not a choice. ඒක something that you are born with. ඒ කියන්නේ ඔයා ඉපදෙන්නේ මේ විදියට. ඔයාගේ ජාන ඇතුලේ තියෙන එක. ඒක අර pizzaද pastaද කියලා වගේ නෙමෙයි. බද්ද පාන්ද වගේ නෙමෙයි. අර එහෙම උපදින්ම එන එක. ඒක උපදින්ම එන දෙයක්. ඒක genetically එන දෙයක්. ඉතින් මේක සයිකියාට්‍රි වලත් ඒ කියන්නේ මනෝවිද්‍යාවෙත් ඒක ඔප්පු කරලා තියෙනවා. ඉතින් ගොඩක් අය කියන්නේ දැන් මේක මානසික රෝගයක් කියන එක. ඔහුගේ කාලේ ඒ කියන්නේ මානසික වෛද්‍යවරු කියා ගන්න අයත් මේක මානසික රෝගයක් කියන දුර්මතය මේ ඉස්සරහට දාලා තිබ්බා. නමුත් මේක ගොඩ කාලයක් තිස්සේ අපි දන්න දෙයක් තමයි මානසික රෝගයක් නෙමෙයි කියන එක. ඉතින් ඒ වගේ අර දුර්මත පහ කරන්නත් අවශ්‍ය වුණා. දැන් හරිත් හිතනවද හරිත් හරි නැත්නම් වෙන කාට හරි කියන්නේ අපි හිතමු මට ඕන විදිහට මේ සමාජෙ ඉන්න ඕන. ඒ අවකාශය අපේ සමාජෙ තියෙනවද? මං හිතන්නේ තාමත් අපිට ගොඩාක් දේවල් තියෙනවා. එතනට යනකම් හැදෙන්න ගොඩාක් දේවල් තියෙනවා. මං හිතන්නේ සම්පූර්ණ නිදහස තියෙනවා කියන එක. ඒක එහෙම කිව්වොත් ඒක බොරුවක් වෙනවා. මම රියැලිටි එකක නැහැ කියන හිත කියලා හිතනවා එහෙම කිව්වොත්. අනිවාර්යෙන් ලංකාවට තව ගොඩාක් දේවල් it has a long way to go. මේ ඉතින් මං හිතුවේ ඉතින් මොකක් හරි තැනකින් කවුරු හරි පටන් ගන්න ඕනේ. ඒ හින්දා මට හිතුණා මං පටන් ගන්න තැන හොඳයි කියලා. හරිත් අපිට කියන්නේ හරිත් ජීවිතය කියන දේ. අපි ওই අකුරු හතර දිහා කොහොමද බලන්නේ? මම ජීවිතේ හැමතිස්සෙම ධනාත්මක පැත්තෙන් බලන්න කැමති කෙනෙක්. ඒකෙන් මම අදහස් කරන්නේ හැම වෙලාවෙම මම හැපි කියලා. ඒක හැම වෙලාවෙම මම සතුටින් ඉන්න කෙනෙක් නෙමෙයි මම අදහස් කරන්නේ. නමුත් මොනවායි නරක දෙයක් වුණත් කමන්නේ නැහැ. මට මීට වඩා නරක දෙයක් වුණ නැහැනේ කියලා හිතලා මම හිත හදාගන්නවා. LGBT ප්‍රජාව ඔවුන් අපි දකිනවා ඇතැම් අවස්ථාවල පෙනී ඉන්නවා අපේ අයිතිවාසිකම් අපිට ලබා දෙන්න. අපිත් මේ සාමාන්‍ය ජනතාව වගේම තමයි අපිත් වෙන කිසිම වෙනසක් නැහැ කියන එක සම්බන්ධව ඔවුන් පෙනී ඉන්නවා. එතකම අපට හරිත් කියන්න ඔවුන් වෙනුවෙන් හරිත් ඉස්සරහට පෙනී ඉන්නවද මේ හරිත්ගේ අවසන් පෙනී ඉඳීමට මොකද්ද කරන්නේ? අවසාන පෙනී ඉඳීම නෙවෙයි. නමුත් ඉස්සරහට මේ තරම්ම
එකැනේ මීට වඩා වෙනස් ආරයක නිර්මාණවලට මම යයි ගොඩක් දුරට. එකැනි දැන් මම හැමතිස්සෙම බලනම නිර්මාණයක ක්‍රිටිකල් වැලියු එකයි කමර්ෂල් වැලියු එකයි. එකැන්නේ විචාරාත්මක වශයෙන් කොච්චර දුරට මේ නිර්මාණය විචාරය කරන්න පුළුවන්ද සහ මේ නිර්මාණය ප්‍රඩක්ට් එකක් විදිහට කොච්චර දුරට යන්න පුළුවන්ද කියන එක. දැන් මං හිතනවා මගේ පළවෙනි නිර්මාණය ගොඩක්ම විචාරාත්මක පැත්තට යන නිර්මාණයක්. ඒක ගොඩාක් අර විග්‍රහ කරන්න පුළුවන් නිර්මාණයක්. නමුත් මගේ ඊළඟ නිර්මාණයක් හෝ නිර්මාණ කීපයක් එන එක ගොඩක් වෙලාවට කමර්ෂල් වැලියු එකක් තියෙන ඊට වඩා. ඉතින් මට හිතෙනවා ඉස්සරහට බලාගන්න පුළුවන් මේ ටිකක් වෙනස්ම ආකාරයෙන් නිර්මාණ. හරිත් බොහෝ දෙනා ඉතාම කැමති. ඒක කාන්තාද පිරිමිද වයස් ભેදයක් නෑ. හරිත්ගේ ඉදිරිපත් කිරීම වලට ඉතාම කැමති. හරිත්ගේ වොයිස් වේදිකාවේ පළවෙනි ඉදිරිපත් කිරීම අහනකොට ඒක කියන්න හැඟීම් නෑ ඒ ගායනයට. අපි කැමති චූටි කෑලා කාන්නේ හෙමින් සරේ පියා විදා හෙමින් සරේ පියා විදා සුමුදු සයනේ සිනිදු ඇතිරිවෙන් පලා ඇවිත් සිතුම් සියුතුන් සුමුදු සයනේ සිනිදු ඇතිරිවෙන් ඇත්තර මේක පටන් අරගෙන පළවෙනි විනාඩි යන්නත් කලින් කෝචස්ලා හතර දෙනාම හැරුණා. පළවෙනි විනාඩියට කලින් හැරුණා හතර දෙනාම. කසුන් කිව්ව මට මතකයි මේ වගේ බඩු තමයි අපි ඉස්සරහට ගන්න ඕනේ කියලා. මට මේ කෝච් කසුන් ළඟදිත් කතා කරා ටුවර් එකක් සම්බන්ධයෙන්. මට මේ අවසාන වසරේ ඉන්න හින්දා තමයි මට යන්න බැරි වුණේ. නමුත් ඒ වගේ කෝචස් අපිත් එක්ක අදටත් ඉතින් කතා කරනවා. සතුටින්. උපහාරය තෝරගන්න හේතුව මොකද්ද? මට ඇත්තටම හිතුණා ඒ කියන්නේ මගේ අර තියෙන වෝකල් රේන්ජ් එක ඒ කියන්නේ මට හිතුණා මට හොඳ වොයිස් රේන්ජයක් තියෙනවා කියලා. සහ මට එක එක ආරවල ගීත ගායනා කරන්න පුළුවන් කියන එක මට හිතුණා. ඉතින් මට හිතුණා මට ඒ කියන්නේ කෝච් කෙනෙක් විදියට ගොඩාක් දෙන්න පුළුවන් කෙනෙක් කියලා කෝච් මාර්යා. ඉතින් මම ඒකයි තෝරගත්තේ. එතනින් පස්සේ Tamanගේ සංගීත දිවියට ගෙදරින් හම් වෙන දායකත්වය අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන. අම්මයි තාත්තයි අපි දැක්ක වගේ ශේධිකාවල් ඉන්නවා. ඉතාම නිහතමානීව ඔබේ ජයග්‍රහණ පිටිපස්සේ ඉඳගෙන නිහතමානීව සැතලෙනවා අපි දැක්කා. අපි අම්මයි තාත්තයි ගැනත් කියමු. ඔව් ඒකලන් කොහොමත් හරිම ලැජ්ජාශීලී. මටත් ඒ ලැජ්ජාශීලී ගතිය තියෙනවා. නමුත් මම කොහොම හරි අර පොඩි කාලේ එක නැති කරගත්ත මොකද අපේ අම්මයි තාත්තයි මාව අර ගොඩක් දැම්මා ඉස්කෝලේ ගොඩාක් විශේෂ බාහිර ක්‍රියාකාරම් වලට දැම්මා. ඉතින් ඒකෙන් අර මට තිබ්බ ලැජ්ජ ගතිය පොඩක් අඩුණා. මත් අපේ අම්මයි තාත්තේ හරීම මේ අර රිසර්ව්ඩ් අර කාත් එක්ක වැඩි කතා කරන්න නැති අර එහෙම කට් දෙන්නේක්. අපේ තාත්තා යාළුවොත් එක්ක ගොඩක් කතා කරනවා. හැබැයි පොඩ්ඩක් අර ලැජ්ජාශීලී. නමුත් ඒගොල්ලන් හරීම සතුටු වෙනවා. ඉතින් මොකක් හරි දෙයක් වුණාම ඒගොල්ලන් හිත ඇතුලේ මාරිදර සතුටු වෙනවා. ඉතින් ඒ දායකත්වය නිසා ඒගොල්ලන්ගේ තිබ්බ සහයෝගය නිසා තමයි අද මම මේ වගේ තැනක ඉන්නේ. සහ මම ඉස්සරහට යන්නෙත් ඒගොල්ලන්ගේ ආශිර්වාදයෙන්. ඉතින් මම ඒගොල්ලන්ට ගොඩක් ස්තුතිවන්තයි. හරිත් අයියල මල්ල අක්කල නංගල ඉන්නවද? නෑ මම පවුලේ එකම ළමයා. හැපේ හිටියා. ඔව්. මට මම ෆුල් පැම්පර්ඩ් මාරව නිකන් බබෙක් විදිහට තමයි ඉතින් හැදුවේ. බට් ඒත් ඉතින් අර ගොඩාක්ම මම පැම්පර් කරෙත් නැහැ. මට අර ජීවිතේ තනි වුණොත් මම කොහොමද ජීවිතේ මුණ දෙන්න ඕනේ කියන එකත් අම්මා තාත්තා ඉගන්නවා. ඉතින් මට ඒ ගැන සතුටුයි. හරිදී දිවල් ළඟ පාත්‍රේ. ඔව් අපි තිවිරි ගස්සේ හයි. දැන් නම් හැබැයි මම ඉන්නේ කළුබෝවිල ප්‍රදේශයේ. එතනින් පස්සේ අපිට කියන්නකෝ දැන් ඉස්සරහට එන නිර්මාණ මොන වගේ පැත්තෙන්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඒවා මේ වගේ සමාජයට පණිවිඩයක් දෙන නිර්මාණද එහෙම නැත්නම් වෙන පැත්තකින් යන නිර්මාණද මොනවද? ජාති දෙකෙම තියෙයි කියලා මට හිතනවා. මොකද මම කැමති දෙවර්ගයට මේ කියන්නේ හැම නිර්මාණයකම පණිවිඩයක් තියෙන්නත් අවශ්‍ය නැහැ. එතකොට ඒක බෝරින් වෙනවා නේ හැම එකේම පණිවිඩයක් තියෙන්නේ. නිකන් කතන්දරකාරී. ඔව් කතන්දර. ඒ කියන්නේ මෙහෙම ඒක හොඳයි බට් මං කැමති පොඩ්ඩක් අර ෆන් එකකුත් තියෙනවා නේද? මොකද මං personally මම අර මේ කියන්නේ ෆන් එකේ ඉන්න කැමති කෙනෙක්. يعني බීලා කළා නෙවෙයි නමුත් අර නටලා කාලා නටලා ඉන්න ආස කෙනෙක්. මම බොන්නේ නැහැ. නමුත් එහෙම අර පාටි කරන්න කැමති but not like drugs and alcohol. minus the drugs and alcohol party will කැමති. මම අර ෆන් කැමති කෙනෙක්. ඒ නිසා මගේ නිර්මාණත් ඒ විදිහේ ෆන් නිර්මාණ වෙයි කියලා හිතනවා ඉස්සරහට.
ඔබ හිඳෙන තැන දැනුනේ ප්‍රේමයමයි. හඳ ඇසෙන තැන තිබුණේ ප්‍රේමයමයි. අපි ඉන්න තැන උන්නේ අපි විතරයි. හිතට දැනුන තැන නවතිමු ප්‍රේමය එතනයි. ඔබ සෙවනේ දැනුනේ පුදසුන මත තබූ සුවඳයි ප්‍රේමය. මගේ අසාධාරණ දුවන ප්‍රශ්නය, එහෙම හිත නැවතිච්ච තැනක් තියෙනවද? තාම නෑ. ඉස්සරහට මොනවද හම්බෙයි කියලා හිතන මොනවද ඒ දේ? හරි, එහෙනම් අද අපි සාකච්ඡා අවසන් කරමු. බොහොම ස්තුතියි, ආවට ජයවා. බොහොම ස්තුතියි මාව අද ඉන්වයිට් කරාට. මෙවැනි වීඩියෝ නරඹන්න දිවයින ඔන්ලයින් YouTube channel එක subscribe කරන්න.